හරි නංගි මල්ලි මේ වීඩියෝ එක දාන්නේ 2023 නංගිලා මල්ලාට විශේෂ පණිවිඩයක් ගැන කියන්න නැත්නම් විශේෂ දැනුවත් කිරීමක් ගැන කියන්න නංගි මල්ලි ඔයාලා අනිවාර්යෙන් මේ ගැන වැඩි සැලකිල්ලක් දක්වන්න. එහෙම නැත්නම් වැඩි අවධානයක් යොමු කරන්න ඔයාලා පොඩ්ඩක් අවධානම් තත්ත්වයක තමයි ඉන්නේ. මම මේ ගැන තමයි ඔයාලට මෙතනදී කතා කරන්නේ. එතකොට ඔයාලා අනිවාර්යෙන් ලෑස්ති වෙලා ඉන්න ඕන මෙන්න මේ දේවල් වලට. මේක නංගි මල්ලි ඔයාගේ යාළුවන්ට පුළුවන් තරම් ෂෙයා කරන්න. නංගි මල්ලි ඔයාලා දන්නවා මේ වෙද්දි විශ්වවිද්‍යාලවල ස්ට්‍රයික් එකක් තියෙනවා. හරි කියන්නේ වැඩ වර්ජනයක් තියෙනවානේ. එතකොට මෙන්න මේ වැඩ වර්ජනයත් එක්ක නංගිමල්ලි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නැත්නම් UGC එකේ එහෙම නැත්නම් ඔයාලගේ කැම්පස් සම්බන්ධව වැඩ කරන ආයතනෙත් මේ ස්ට්‍රයික් එක යනවා. ඒ නිසා සෙක්ෂන් කීපයක්ම වැඩ කරන්නේ නැහැ. ඔයාලගේ කැම්පස් පොත පවා නංගිමල්ලි දැම්මේ එළියේ ඉඳගෙන කට්ටියක් වැඩ කළා තමයි මේ කැම්පස් පොතත් ඉක්මනට දැම්මේ. එහෙම නැත්නම් ඒක දාගන්න වෙන්නේ නැහැ. හරි. එතකොට මේ වෙද්දි 2022 උසස් පෙළ ලියපු නංගිලා මල්ල ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙනවා මෙන්න මේ ස්ට්‍රයික් එකත් එක්ක. මම මේ ගැන Facebook එකේ පොඩි සටහනක් දාලා ඇති. ඒ වගේම YouTube එකේ දාලා ඇති. ඔයාලට අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පොඩි වෙලාවක් අරන් ඒක කියවන්න. හරි. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොන වගේ තත්ත්වයක්ද තියෙන්නේ කියලා. එතකොට මෙන්න මේ බලපෑම නංගිමල 2023 ඔයාලටත් අනිවාර්යයෙන්ම වෙනවා. හරි. ඒ කියන්නේ නංගිමල්ලි ඔයාලා අතින් පුංචි වැරදීමක්වත් එහෙම නැත්නම් අඩුපාඩුවක්වත් කරන්න එපා කැම්පස් සයිදුම් කිරීමේදී. මේ අවුරුද්දේ කරන්න මේපා නංගිමල්ලි. හරි. අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. මොකද ඒකට එක හේතුවක් තමයි නංගිමල්ලි. මම කියවනේ UGC එකේ සෙක්ෂන් කීපයක් වැඩ කරන්නේ නැහැ. එතකොට ඔයාලට මොන හරි දෙයක් වැරදීමක් හෝ එහෙම නැත්නම් අතපසු වීමක් හෝ එහෙම නැත්නම් තවත් සමහර දේවල් තියෙනවා සිස්ටම් එක නිසා වෙන දේවල්. ඒ දෙයක් වුණොත් නංගිමල්ලි ඔයාලට අර කලින් අවුරුදුවල තිබ්බා වගේ කතා කරලා මේව කරගන්න ටිකක් අමාරුයි. එහෙම නැත්නම් ඔයාලා රික්වෙස්ට් එකක් දැම්මත් සෑහෙන කාලයක් යයි ඒ දේවල් බලන්න. එතකොට නංගිමල්ලි කැම්පස් ඇප්ලයි කරලා ඔක්කොම කරලා ඉවර වෙලා තියෙයි. ඒ නිසා ඔයාලා කිසිසේත්ම අඩුපාඩුවක් කරන්න එපා. මොකද අර ඔයාලට නංගිමල්ලි මේ සම්බන්ධව වැඩ කරන ගොඩාක් අය අඩුම තරමේ සිස්ටම් එකක්වත් ඕපන් කරන්නේ නැති තරමට ස්ට්‍රයික් කරනවා. හරි. ඒක ඔයාලට සෑහෙන බලපානවා නංගිමල්ලි. ඔයාලට තේරුම් නැති වුණාට ඔයාලට අඩුපාඩුවක් වුණාට පස්සේ ඒ පැත්ත කන්ටැක්ට් කරගන්න හෝ එහෙම නැත්නම් අහන්න ගියාට පස්සේ ඔයාට සෑහෙන්න ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙයි. දවස් ගාණක් ඔයාලා ට්‍රයි කරන්න වෙයි. ඒ දවස් ගාණක් ට්‍රයි කළත් සමහර ලාට දැම්මට පස්සේ ආගික හැදිලා එන්න හෝ එහෙම නැත්නම් ඒකට උත්තරයක් එන්න සෑහෙන කාලයක් යයි. ඒ නිසා නංගිමල්ලි කිසිම අඩුපාඩුවක් කරන්න එපා. ඔක ඔයාලට තේරෙන්නේ නැහැ ඔගේ බරපතලකම. එහෙම වුණොත් මාස ගාණක් ඕක යනවා. මොකද දැන් හිතන්නකෝ ස්ට්‍රයික් එක ඉවරුණා කියලා. දැන් මම දන්නා ස්ට්‍රයික් එක කවද ඉවර වෙයිද කියලා නංගිමල්ලි ඒකත් අර බාලගිරි දෝෂි වගේ අද ඉවර වෙනවා නැත්නම් මේ සතිය ඉවර වෙනවා කොහොමෝ කියලා කියනවා. කවදා වෙනකන් යයිද දන්නේ නැහැ. ස්ට්‍රයික් එක ඉවරුණත් නංගිමල්ලි UGC එකේ ඒ සෙක්ෂන් වලට ලොකු වැඩ කොටසක් තව ඉවර කරන්න තියෙනවා 2022 නංගිලා මල්ලාගේ. හරි. එතකොට 2022 ඒ ටික බලලා තමයි ඔයාලගේ ටික බලන්න වෙන්නේ. එතකොට ඒකටත් මාස ගාණක් යනවා. හරි. එතකොට ඔයාලා ඉන්නේ ලොකු අවදානම් තත්ත්වයක. හරි. UGC එක දැන් කැම්පස් ඇප්ලයි කිරීම පවා නංගිමල්ලි ඔයාලගේ කඩේම් ලකුණු නිකුත් කිරීම පවා මේ ස්ට්‍රයික් එක දිගටම තිබුණොත් බලාපොරොත්තුෙන් ඉන්නේ එළියෙන් කට්ටි අරගෙන හරි වැඩ කරන්න. ඒ එළියෙන් කට්ටි අරගෙන වැඩ කරනවා කියන එක නංගිමල්ලි එළියේ ඉන්න පිරිසක් එහෙම හිතුමතට දෙන එකක් නෙමෙයි. එතන වෙන ප්‍රොසීජර් එකක් තියෙනවා. ඒතොර එහෙම වුණොත් ඔයාලට සමහර දේවල් අඩුපාඩු කරොත් ඔයාලට කිසිම මේ ඔප්ෂන් එකක් නැහැ. ඒක මේ ගැන අඩුමතර කතා කරනවා. ඔයාලා UGC එකට ගියා කියලාවත් වැඩක් වෙන්නේ නැහැ. එහෙම UGC එකට යන්න බලාපොරොත්තුෙන් ඉන්නත් එපා නංගිමල්ලි. එහෙම ඔයාලව ඇතුළට යවගන්නෙත් නැහැ. හරි. ඒ නිසා හොඳම දේ තමයි නංගිමල්ලි මේ අවුරුද්දේ ඔයාලා කලබල නැතුව ඔයාලගේ වැඩ ටික හරියට ඉවර කරන්න. හරි. සමහර දේවල් තියෙන UGC එකේ සිස්ටම් එරර්ස්. ඒ දේවල් ගැන ඔයා සැලකිලිමත් වෙන්න. මම නංගිමල්ලි ඔයාලට ඕන කරන හැම වීඩියෝ එකක්ම දානවා. ඒ වෙද්දි තියෙන දේවල් ගැන මම මේ පැත්තෙන් හොයලා මේ පැත්තත් එක්ක කතා කරලා තමයි මම වීඩියෝස් විස්තර දාන්නේ. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලට කාගෙන්වත් උදව්වක් ඕන වෙන්නේවත් එහෙම නැත්නම් ඔයාලගේ අතින් අඩුපාඩුවක් වෙන්නේවත් නැහැ. ඔයාලට හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් කරන් කැම්පස් සයිදුම් කරන්න පුළුවන්. නංගිමල්ලි මේක ඔයාලා හිතන තරම් ලොකු ප්‍රශ්නයක් මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. හරි. UGC එක ඒ සෙක්ෂන් ස්ට්‍රයික් කරනවා කියන්නේ මහර අවුලක් තියෙන නංගිමල්ලි. එතකොට ඒක ඔයාලගේ අනාගතයට ප්‍රශ්නයක් වෙන්න දෙන්න එපා. හරි. එතකොට නංගිමල්ලි මෙච්චරට මේ දේවල් ගැන කියන්නේ ඔයාලා කිසිසේත් මේ අඩුපාඩුවක් කරගන්න එපා. මේ දාන විස්තර ටික අනිවාර්යෙන් හරියට බලන්න. එතකොට ඔයාලට
එක පැත්තකින්වත් ප්‍රශ්නයක් එන්නේ නැහැ වගේම තමයි නංගිමලි මම මේ හැම දෙයක්ම මේ පැතිවලින් ඔයලා හරියට විස්තර බලලා තමයි ඔයාලට දාන්නේ. හරි එහෙම නැත්නම් ඔයාලගේ අවුරුද්දත් ඒ කියන්නේ 2023 24 ඇකඩමික් ඉයර් එකත් තියෙන්නේ පොඩි අවුල් තැනක දැනට. හරි එම වුණත් ඔයාලා සෑහෙන අසරණ වෙයි නංගිමලි එතකොට කරගන්න දෙයක් නැති වෙයි. මම මේක මෙහෙම කියවට ඔයාලට තේරෙන්නේ නැහැ බලන්න මොනා හරි ඔය අඩුපාඩුවක් කරාට පස්සේ ඒකට දක්වන ප්‍රතිචාර මොනවද කියලා. හරි සමහර වෙලාවට කෝල් ආන්සර් කරන්න ඉන්නේ කීප දෙනෙක්. යාලට සමහර ප්‍රශ්න කියනකොටම කෝල් එක කට් කරලා දානවා. මම බොරු නම් කියන්නේ ඔයාලා කලින් අවුරුදු වල අයියලා කලින් අහන්නේ. හරි ඒ නිසා සැලකිල්ලෙන් ඉන්න. මේ අවුරුද්දේ විශේෂයෙන්. හරි එහෙනම් නංගිමලි මේ ගැන ඔයාලගේ යාළුවන්ට කියන්න. යාළුවන්ට පුළුවන් තරම් ෂෙයා කරලා තියාගන්න. නැත්නම් යාළා අඩුපාඩු කරලා වැඩිපුර අඩුපාඩු කරලා තිබ්බොත් එහෙම නංගිමලි යෝජි චෙක් කරන්නේ ඒ අඩුපාඩු ටික හදනකම් කියලා කට ඔෆ් පරක්කු කරන්න. එහෙම නැත්නම් කඩේ ඉන්න කෙනා පරක්කු වෙන්නේ. ඒක ඔයාලට සෑහෙන පැත්තෙන් යමසිය. හරි. එනිසා ඒ දේවල් ගැන සැලකිල්ලක් දක්වන්න. එහෙනම් ස්තුති නංගිමලි.